ජයගම් ශ්‍රී ලංකා පොළොන්නරුවට දෙස් විදෙස් රැකියා මාර්තු 16/17 පොළොන්නරුව ජාතික ක්‍රීඩාංගණයේදී කින්තක කවද්ද මේ අර බන්දිලෙන් ගන්න බල බල හිටියා අනේ එකෙන් පොඩ්ඩක් මේව කරන්න උඩට දාන්න මැදට ගන්න ස්මාර්ට් කියන්නේ මේ ඇඟිලි තරපුණු ඇඟිලි තිබ්බා ඔව් මේ ඒ ගොල්ලන්ට ඇරෙන්න මේක මේ විවෘත කරන්න බෑ අරකට ඕනනම් මේ ෆොටෝ එකක් ගන්න මේ මාසේ තුන්වෙනි දින කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අයිස් මත් කිලෝ මත් ද්‍රව්‍ය කිලෝ 4ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගන්න ලැබුවා. ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම වලදී ඊට අදාළම තවත් අයිස් මත් ද්‍රව්‍ය කිලෝ 4ක් මේ ගම්පා ප්‍රදේශයේදීම අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරා. ඒ ඔක්කොම කරේ විශේෂක පොලිස් විශේෂකාරයේ බුද්ධි බලකායට ලැබිච්ච තොරතුරු අනුව ප්‍රශ්න කිරීම වලදී ඔවුන් ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම වලදී මේ පිටුපස මද්රව පිටුපස සිටින ප්‍රබල පෙළේ පුද්ගලයෙක් ගැන අනාවරණය වුණා. ඒ සම්බන්ධයෙන් පොලිස්පතිතුමාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දිසාව භාරයේ තිබෙන නීතිවරදී වත්කම් විමර්ශන කොට්ටාසය විසින් පුළුල් විමර්ශනයක් සිදු කරනු ලැබුවා. ඒ අනුව මෙම මද්රව ජාලයේ සිටින මහමලකරු ලෙස සැලකෙන පුද්ගලයෙක්ගේ වත්කම් පිළිබඳ විමර්ශන දැනට ආරම්භ කරලා සිදු කරමින් පවතිනවා. මේ අද දින කඩවත ගණේමුල්ල ප්‍රදේශයේ මේ සුවිසල් තත්තු තුනකින් සහිත මේ නිවාසයේ එම අපි විසින් පරීක්ෂණ පවත්වන විමර්ශන සිදු කරන ලබන මද්රව්‍ය ජාවාරමට සම්බන්ධ මහා මලකරුවෙක්ගේ පිනක දැනට අනාවරණය වෙලා තියෙනවා. ඊට අමතරව මොහුගේ පෙරබිරිඳට අයත් වත්තල හැඳල ප්‍රදේශයේදීද ස්විමින් පූල් සහිත තවත් නිවසක් අපි අනාවරණය කරගෙන තියෙනවා. එහි තිබූ දේපල භෞතික දේපල අපි මේ වෙනකොට භාරයට අරගෙන තියෙනවා. මේ අනුව මොවුන්ගේ මද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මද්‍රව්‍ය පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ වෙනමම පරීක්ෂණයක් පවත්වාගෙන යනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පසු වෙන නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාසයේ පොලිස්පතිතුමාගේ උපදෙස් මත මෙම විෂයකරුවන්ගේ විෂයකරුවන් නීති විරෝධී උපයාගෙන තිබෙන මත්කම් පිළිබඳ වෙනම විමර්ශනයක් සිදු කරගෙන යනවා. මේ වන විට ඒක සාර්ථකව කරගෙන යනවා. තව දුරටත් ඉදිරියේදී අනාවරණය වෙමින් පවතින මෙම විෂයකරුවන් සතු විශාල වත්කම් ප්‍රමාණයක් ඇති බව ඒ අනුව ඉදිරියේදී විමර්ශන සිදු කරනවා. සමේ නීති විරෝධී වත්කම් පවරා ගැනීම කොහොමද කෙටියෙන් කියනවා නම් ඒ ගැන ජනතාව දැනුවත් කරනවා නම් කෙටියෙන්
නීති විරෝධී වත්කම් පවරා ගැනීම ඒක විශාල සංකීර්ණ විමර්ශනයක් මේ වෙනකොට අපි මේ නිවස අපරාධ දඬු විධාන සංග්‍රහය 124 වගන්තිය ප්‍රකාරව තමයි තහනම් කර ලක් කරලා තියෙන්නේ ඒක සංකීර්ණ මුදල් විසුද්ධිකරණ පනත යටතේ වූ සංකීර්ණ ක්‍රියාවලියක් තමයි පවරා ගැනීම කටයුතු සම්බන්ධව නීති විරෝධී වත්කම් උපයන අයට පොඩි පණිවිඩයක් දෙන්න පුළුවන් මේ වෙලාවේ ඇතෙම මේ වෙන විට මේ නීති විරෝධී ආකාරයෙන් වත්කම් උපයන කට්ටියට යම් කිසි පණිවිඩයක් ගිහිලා තියෙන්නේ මොකද මේ යුක්තියට සමගාමීව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාසය විසින් මේ වෙන විට මාස 3කට දින කිහිපයකට අඩුවක් පවතිද්දී රුපියල් මිලියන 735ක නීති විරෝධී වත්කම් වලින් උපයාගත් බවට හේතු සහිතව සැක කරන වත්කම් ප්‍රමාණයක් මේ වන විට කොට්ටාසයේ විමර්ශන භාරයට අරගෙන තියෙනවා.